මධ්‍යනක් ඔබ මේ කන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම ශින්ක දුනු තිලක මම දිමුතු ඒකනායක මඬවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මදුෂ් රහස් පොලිස් බහරයට අද දහවල් එකෙන් පසුව පාසල් අවට රථවාහන නවතා තබන්න එපා පොලිසියෙන් ඉල්ලීමක් අගරදගුරු නිල නිවසේ විශේෂ දේව මෙහෙය අදත් ෆුනි 30ක් මරයි ඩුබයි හිදී අතනඟුටගෙන මෙරටට පිටුවහල් කළ අපරාධ කල්ලි සමාජික මාකඳුරේ මදුෂ් අද උදෑසන මෙරටට පැමිණියා කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අතනඟුට ගත්තා අපරාධ කල්ලි සමාජිකයෙකු වන මාකඳුරේ මදුෂ් ඇතුළු තවත් පිරිසක් ඩුබයි පැවති සාදයකදී අතනඟුට ගෙනුණා එහිදී මද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිත කිරීමේ චෝදනාව මත මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස ඩුබයි පොලිසිය අතනඟුට ගැනීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කෙරුණා අනතුරුව සිදු කරන ලද රුධිර සාම්පල පරීක්ෂාවක් මගින් පිරිසක් කොකේන් මද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුණා මදුෂ් ඇතුළු පිරිස ඩුබයි රජය මගින් පිටුවහල් කිරීමත් සමග එම අපරාධ කල්ලි සමාජිකයින් අවස්ථා කිහිපයකදී මෙරටට පැමිණියා අද උදෑසන දිවෙනට පැමිණි මාකඳුරේ මදුෂ් කටුනායක දී කළ ප්‍රශ්න කිරීම වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ වෙත රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ මහසෙන් රජතුමාගේ පිළිරුවක් විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පළමුව මින්නේරිය දේවාලය වෙත පැමිණ වන්දනා කටයුතු වලට සහභාගී වුණා. අනුතරව මින්නේරිය වැව්බැම මත ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ මින්නේරි දෙවියන් හෙවත් මහසෙන් රජතුමාගේ ප්‍රතිමා විවෘත කිරීමට එක් වුණා. මින්නේරිය ව්‍යාපාරය ගොඩනැගීම සඳහා පාදක වූ මින්නේරිය වැව කරවූ රජු ලෙස සැලකෙන්නේ මහසෙන් රජතුමායි. ජයන්ති සිරිසේන මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාව තුල ත්‍රස්තවාදය හා අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ ශිෂ්ටාචාරයන්ගේ සඳහනේ ප්‍රධාන නියෝජිත මිගෙල් මොරටිනෝස් මහතා පවසනවා. පසුකීතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු ප්‍රධාන නියෝජිතවරයා ශ්‍රී ලංකාව සමග නිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානය රැඳී සිටින බව කියා සිටියා. ජනාධිපතිතුමා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කර සිටින බවයි. ශ්‍රී ලංකාව තුළ එකමුතු බව සහ සමාජ ඒකාග්‍රතාව ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව මොරටිනෝස් මහතා ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළා. ප්‍රධාන නියෝජිතයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මුණගැසුණා. ආගමික නායකයන්ගේ ආදර්ශවත් ක්‍රියාකලාපයේ පිළිබඳ ඔහු දැඩි ප්‍රසාදයක් පළ කර සිටියා. සංචාරය අතරතුරදී මොරටිනෝස් මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම සිවිල් සමාජ නියෝජිතයන් සහ ආගමික නියෝජිතයන්ද මුණගැසුණා. පාසල් අවට අද දහවල් එකෙන් පසු රථවාහන නවතා තැබීමෙන් වළකින ලෙස සියලුම රථවාහන හිමියන්ට පොලිසිය දැනුම් දෙනවා. කොළඹ අවට පාසල් ඇතුළු දිවයිනේ සියලුම පාසල් ආවරණය වෙන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම ඊට හේතුවයි. හෙට සිට පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන සහ පාසල් කාර්ය මණ්ඩලයේ වාහන නතර කර තිබීම සඳහා විශේෂ ස්ථාන වෙන් කර තිබෙන බවද පොලිසිය ප්‍රකාශ කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පාසල් වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි. පාසල් සහ ඒ අවට පරීක්ෂා කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි. ගල් අධ්‍යාපන කලාපයේ පාසල්වල අනත් දින කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට පොලිසිය සහ යුද හමුදාව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. සැක කටයුතු පුද්ගලයන් පාසල් හඳුනා ගැනීම සඳහා මෙහිදී විශේෂ පුහුණුවක් ලබා දී තිබෙනවා. ගල් දිස්ත්‍රික්කයේ සියලු පාසල් පරීක්ෂාවට ලක් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා. මේ අතර වවුනියාව මන්නාරම මුලතෙව් කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්කවල සියලු පාසල්ද විශේෂ සෝදිසි කිරීමකට ලක් කෙරුණා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ පාසල් සංවර්ධන කමිටුවලද සහයෝගය ඇතිවයි. හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්ද පරීක්ෂාවට ලක් කෙරුණා.
හැටන් පොලිස් කොට්ටාෂයට අයත් පොලිස් ස්ථාන 8ක නිලධාරීන් හා මස්කලිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් මෙන්ම දරුතරියන්ගේ දෙමව්පියන්ද මීට එක්ව සිටියා. වතුකරේ පාසල්ද විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. පාසල්වල ආදි ශිෂ්‍යයන් මෙන්ම දරුතරියන්ගේ දෙමව්පියන් හා පාසල් සංවර්ධන කමිටුද මීට දායකත්වයෙන් ලබා දුන්නා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් විශේෂ ඉරුදින දේව මෙහෙයක් කොළඹ අගරදුගුරු නිලනිවසේදී අද උදෑසන පැවැත්ුණා. ඒ අගරදුගුරු අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ලොවේ පව හරින වහන්සේ අපට කරුණා කරනව. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ හේතුවෙන් සියලු දේවස්ථානවල දේව මෙහෙයන් නතර කරන ලෙස අගරදුගුරු අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර තිබුණා. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුයි මෙම තීරණය ගෙන තිබුණේ. ඉරුදින දේව මෙහෙය ITN ඔස්සේ සජීවී ලෙස විකාශය කෙරුණා. සිංහල සහ දෙමළ භාෂා දෙකින්ම මෙම දේව මෙහෙය පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. මෙ අතර හලාවත වෙන්නප්පුව සහ මාරවිලියන ප්‍රදේශවල කතෝලික දේවස්ථානවල උදෑසන දේව මෙහෙය පැවැත්ුණා. හලාවත ශාන්ත ජූඩ් දේවස්ථානයේ උදෑසන දේව මෙහෙය පැවැත්ුණේ මිසම් බහර දිනේෂ් සෝවිස් පියතුමාගේ ප්‍රධානත්වයෙන්ුයි. සෑම කතෝලික දේවස්ථානයකටම පොලිස් සහ හමුදා ආරක්ෂාව සපයා තිබුණා. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ත්‍රස්තවාදයට එරෙහි නීති තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මොනරාගල නගර සංවර්ධනයේ පිළිබඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. මොනරාගල නගර සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කර තිබෙනවා. ව්‍යාපෘතිය වසර දෙකක් තුළ අවසන් කිරීම සැලසුමයි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේක පාලනය කරන්න අපේ පොලිසියත් විශේෂ කාර්ය බලකායත් ත්‍රිවිධ හමුදාවත් මේ සඳහා අවශ්‍ය පියවර ගන්න තියෙනවා. එනවා මේ ත්‍රස්ත කාණ්ඩයන් වලින් 90%ක් විතර දැන් අත්අඩංගුවට ගන්න තියෙනවා. අපි ආරක්ෂක තත්ත්වයේ තර කරලා තියෙනවා. මම හිතන්නේ මේක ආරක්ෂක අංශයේ වරද වලින් වෙච්ච වැඩක් නෙවෙයි. ආරක්ෂක අංශයේ බුද්ධියා සේවාව අපිට තොරතුරු දීලා තියෙනවා. පියවර නුගත් එක තමයි මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ ත්‍රස්ත ක්‍රියා මර්ධනය කරන්න යම් නීති රීති ඕන. ප්‍රතිත්‍රස්ත පනත ගේන්න ඕන. ඒකේ තියෙන සුබදායි පැත්ත, වැරදි පැත්ත පාර්ලිමේන්තුවේ තර්ක කරලා අපි සාකච්ඡා කරලා ගියන එක නිසා දැම්ම මේ යකෙක් මවන්න ඕනේ නැහැ. ඒක ගැන බය වෙන්නත් ඕනේ නැහැ. පාර්ලිමේන්තුවට අපිට මේ අවස්ථාව දීලා තියෙනවා. මේ අතර පැවති සේනා දළපු වසංගතෙන් වගහානි සිදු වූ සියබලන්ටු ප්‍රදේශයේ ගොවින්ට වන්දි ලබා දීමේ උත්සවයකටද අමාත්‍යවරයා සහභාගී වුණා. 840 දෙනෙකුට වැඩි පිරිසකට මෙහිදී රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වන්දි ලෙස පිරිනැමුණා. පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර වලින් තුවාල ලබා තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලැබමින් සිටින පිරිසගේ සුවදුක් විමසා බැලීමට කථානායක කරෝ ජයසූරිය මහතා කටයුතු කළා. බෝම්බ ප්‍රහාර වලින් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින පිරිසගේ සුවදුක් විමසා බැලීමට කථානායකවරයා එක් වුණා. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබා දීම සිදුවන බවයි රෝහල් බලධාරීන් මෙහිදී සඳහන් කළේ. ඉන් අනතුරුව රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය කථානායක කරු ජයසූරිය මහතා බෝම්බ ප්‍රහාර වලින් තුවාල ලබා එහි තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින දරුවන්ගේ සුවදුක් විමසා බැලුවා. දරුවන්ගේ ඥාතීන් සමග කථානායකවරයා සුහද කතාබහකද නිරත වුණා. ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් කළ යුතු බව මැති අමුතුවරුන් ප්‍රකාශ කරනවා. ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ගද කඩිනමින් ගත යුතු බවයි ඔවුන් පවසන්නේ. මේ ත්‍රස්තවාදීන්ට එරෙහිව ඒ සියලු අවශ්‍ය තොරතුරු ටික අරගෙන වහාම ත්‍රිබුද්ගල අධිකරණ දෙකක් තියෙනවා. මහා අධිකරණයේ දෙකෙන් නඩුව අහලිවලා මාසයක් ඇතුළත මෙයට දඬුවම් කරන්න පුළුවන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා මම විශේෂයෙන්ම මේ රටේ සියලුම වකියුත්තන්ගෙන් ඉල්ලනවා. රජයේ මේක හොයලා බලලා කවුරු හරි මේ മന്ത്രി කෙනෙක් ඉන්නවා නම් නැත්නම් පළාත් සභාව නැත්නම් ප්‍රාදේශ සභාව മന്ത്രി කවුරු හරි මේකට සහයෝගය දෙනවා නම් නැත්නම් මේකට පිටිපස්සේ ඉන්නවා නම් ඒක ගැන හොයලා බලලා ඒක කටයුතු කරන්න ඕනේ කියලා. ඒක මේ තරහදරම් බලන්නේ නැතුව මේක කරන්න ඕනේ කියලා තමයි මගේ අදහස. අපරාධ විමර්ශනයේදී වැදගත් පුද්ගලයා පොලිස් නිලධාරියා බව රජයේ හිටපු රස පරීක්ෂක ආචාර්ය ආනන්ද මෙන්දිස් මහතා පවසනවා. වෛද්‍ය තිලකා පද්මා සුභසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මාස 6ක කාලයක් නොබිලේ නීති පාඨමාලා හැදෑරු දක්ෂ ශිෂ්‍යයන් කිහිප දෙනෙකුටද මෙහිදී සම්මාන පිරිනැමුණා. නීතිඥ අරුණ ලක්සිරි උණවටන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාඨමාලාව ක්‍රියාත්මක වනවා. මෙම අවස්ථාවට එක්වමින් ආචාර්ය ආනන්ද මෙන්ඩිස් මහතා සඳහන් කළේ අපරාධ විමර්ශනවලදී වැදගත් පුද්ගලයා
පොලිස් නිලධාරියා බවයි. අපරාධයක් සිදු වූ ස්ථානයේ තිබූ අත්අඩංගුවට ගන්නා ආයුධවලට වෙනත් නම් යොදා මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවද ඒ මහතා පෙන්වා දුන්නා. ඔය දැන් මේ අපරාධ ගාන පිපිරින් ගානක් සිද්ධ වෙලා මේ සාක්ෂි සොයන්නේ. දැන් මේ සාක්ෂි සොයා ගන්න කවුද අපේ ලංකාවේ ඉන්නවා කාණ්ඩයම් හතරක්. පොලිස් නිලධාරියා. ඔහු තමයි වැදගත්ම එක්කෙනා අපරාධ විමර්ශනයේදී. නමුත් හැමෝම ඒක කරනවද? දැන් අවුරුදු ගානක් ඉඳගෙන අපේ රටේ තියෙන අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් කියලා කොටසක් මම ඔකට කැමති නැහැ. මගේ දෙපාර්තමේන්තුවේ කර බරපතල දෙයක් තමයි ඔය. ඒ කොට්ටාසයට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කළ කාර්ය බාර දුන්නේ එක. මේ ඊයේ පෙරේද හොඳ උදාහරණයක් දෙන්න. උණ්ඩ කුහු පතුරුම් බොරතුවක්කු. ඕවා වැරදි වචන. ඒ වචන දෙන්නේ කවුද? ඒගොල්ලෝ. මේ සොයාගන්නේ පොලිසිය සොයාගන්නේ උණ්ඩ නෙවෙයි. සජීවී පතුරුම්. උණ්ඩේ ලැබෙන්නේ වෙඩි තිබ්බට පස්සේ. ඒක ළඟ තියාගත්තට වරදක් නෙවෙයි. ඊළඟට කුහු පතුරුම්. වැය වෙච්ච පතුරුම්. බොරතුවක්කු. ඒ බොර ගහනව නෙවෙයි ඒවා. වෙඩි තියෙන ඒවා. පතුරුම් තුවක්කු ඒවා. ඒ මේ පොත්වල ලියලා තියෙනවා. දැන් අවුරුදු ගානක් මේවා තියෙනවා. කියවන්නේ නැහැ. මේගොඩ ප්‍රදේශයේ පිහිටි රෙදිපිලි අල්විසැලකින් රුපියල් දසදහසක් පමණ වටිනා නිමියඳුන් සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් කෙටි සටහන විශේෂාංගය. එම සැකකරුවන් දෙදෙනා සූක්ෂම ලෙස නිමියඳුන් සොරා ගන්නා ආකාරය වෙළඳසැලේ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. පසුව සිදු කෙරෙන පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී මත්කුඩු පැකට් කිහිපයක් දස්වා ගැනීමට පොලිසියට හැකි වුණා. සැකකරුවන් දෙදෙනා අවුරුදු 35 45 යන වයස්වල පසුවන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් හොමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර බලපත්‍ර රහිතව පස් ප්‍රවාහණය කළ ටිපරත තුනක් වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. මෙම රතවල රියදුරන් දෙදෙනා හෙට දිනේදී වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වවුනියා පොලිසිය මගින් සිදු කරනවා. දැන් පුවත් කිහිපයක් ලොහඬින්. උතුරු මෙද පළාත් රණවිරු සැමරුම් වැඩසටහන අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. ඒ පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රට වෙනුවෙන් දෙවිපිතු රණවිරුවන් සිහි කරමින් රණවිරු ස්මාරකයේ වෙත පුෂ්පෝපහාර දැක්වීමට මෙහිදී කටයුතු කෙරුණා. රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ආර් ඩබ්ලිව් නාපාගොඩ අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපති එච්.පී. සෝමදාස දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වණිනායක යන මහතුරු නැතුළු පිරිසක් මීටෙක් වුණා. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුවන් අනුස්මරණය කරමින් හා තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂ බෝධි පූජා පින්කමක් කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්තුණා. කැලණිය එක්සත් සුහද සමාජය හා කැලණිය කලාකරුවන්ගේ සංවිධානය මෙය සංවිධානය කර තිබුණා. විශ්‍රාමික අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ද මෙම පින්කමට එක්වීම විශේෂත්වයක්. පාස්කු විරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුවන්ට පින් පැමිණවීම සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඉතාලියේ කඳුළු දේවතා මෑණියන්ගේ දේවස්ථානයේ දේව මෙහෙයක් පැවැත්තුණා. ඉතාලියේ සිරකූසා මීසම්බහර රදගුරුතුමාගේ මූලිකත්වයෙන් ගරු ශාන්ත පෙරේරා සහ නොයෙල් රොවෙල් යන පියතුමන්ලා මෙය සංවිධානය කළා. අවධානය ක්‍රීඩා පිටිය වෙත. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම කඩලු පහකින් පරාජයට පත් කරමින්. දිල්ලිහි පැවති තරගයේ කාසිය වාසිය දිනු රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුණු 9ක් දැවී ලකුණු 115ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභිය වූ රියන් පෙරක් අර්ධ ශතකයක් ලබා ගත්තා. IPL තරගයකදී අර්ධ ශතකයක් ලබාගත් ලාබාලතම ක්‍රීඩකයාගේ වාර්තාවද ඔහු සතු වුණා. මුල්පෙළ සහ මැදපෙළ පිටකරුවන්ට ලකුණු අතරට පැමිණීමට රාජස්ථාන් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අමිත් මිශ්‍රා ලකුණු 17කදී කඩුණු 3ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 16යි 1 පන්දුවක් අවසානයේ කඩුණු 5ක් පමණක් දැවී ලකුණු 121ක් ලබා ගනිමින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා. රිෂබ් පාන්ට් නොදැවී ලකුණු 53යි. ඒ සමගින් අයිතින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. සවස දෙකට අපගේ පෑන් පෑ පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්.
www.itnnews.lk.